සන්දාවක් ඔබ මේ එක්වන්නේ ලංකාදීප ගෙන එන දිනපතා පුවත් විමසුමත් සමගයි මම තස්බිනා සුකූර් ප්‍රථමයෙන් පුවත් සිරස්තල ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බව ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුව කියයි විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන කොමිසමට ඩොලරේ අගය යලිත් පහලට දන්නෝ බුදුන්ගේ ගීතය ජාතික උරුමයක් වෙයි විදේශගත ලාංකිකයන්ට නිවාස ව්‍යාපෘතියක් ලුණුගම් වෙහෙර පොළව සෙලවෙයි දැන් පුවත් සවිස්තරාත්මකව ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 වසරේ 3%කින් හැකිලෙනු ඇතැයි ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. නමුත් ලබන වසරේදී මෙරට ආර්ථිකය 1.5%කින් ධනාත්මකව වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බව පෙන්වා දෙන ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බැරසටහන කරුණු පහක් මත ගොඩනැගී ඇති බවත් ශ්‍රී ලංකාව ඉදිරියටත් අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවත් මෙහිදී කියා සිටියේය. විදුලි බල මණ්ඩලය ලබන ජූලි මාස පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ සකස් කළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට බාර දී තිබේ. ජනවාරි පළවෙනිදා සහ ජූලි මාස පළවෙනිදා ලෙස සෑම වර්ෂයකම දෙවතාවක් විදුලි ගාස්තු සංශෝධනයට අනුකූලව එම යෝජනාව ඉදිරිපත් කළ බවත් විදුලි බල මණ්ඩලය එම යෝජනාව සකස් කිරීමේදී සත්‍ය විදුලි චලන දත්ත සහ විදුලි විකුරුම් දත්ත සත්‍ය ඉන්ධන ගල්ලංගුරු සහ අනෙකුත් අමුද්‍රව්‍ය මිල ගණන් යොදාගත් බව ඒ මණ්ඩලය පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙරදිනට සාපේක්ෂව පහළ ගොස් තිබේ. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 305.743ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 318.779ක් ලෙස සටහන් විය. මෙරට පැරණිතම බෞද්ධ ගීතයක් වන දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතය ජාතික උරුමයක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල කුණවර්ධන පවසයි. ජෝන් ද සිල්වා සූරීන් 1903 වසරේදී සිරිසංගමෝ නාට්‍යයට රචනා කළ විශ්වනාත් ලව්ජී තනු නිර්මාණය කළ මෙම ගීතය ජාත්‍යන්තරවත් විශාල ඇගීමකට ලක් වූ සංස්කෘතිකමය වටිනාකමකින් යුත් ගීතයක් බව පවසන අමාත්‍යවරයා මෙම ගීතය ඉතිහාසයේ ජාතික ගීයට සමාන ගරු බුහුමනට ලක් වූ ගීතයක් බවද පෙන්වා දෙයි. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ නිවාස සිහිනය සැබෑ කරමින් ඔවුන් සඳහා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා වන මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමග ඒකාබද්ධව මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර විදේශගත ශ්‍රමිකයන් ඇතුළු විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතාවය අනුව නාගරික තට්ටු නිවාස සංකීර්ණ ලෙස මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කතරගම ඉරුණුගම් වෙහෙර ප්‍රදේශයේ සුළු භූකම්පනයක් වාර්තා වී ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. එම භූකම්පනය ඊයේ රාත්‍රියේ 10:15ට පමණ එම ප්‍රදේශයට දැනී ඇති බවත් එය රික්ටර් මාපකයේ 2.5ක පමණ සුළු භූකම්පනයක් බවත් එම කාර්යාංශය සඳහන් කරයි. අදට නියමිත පුවත් විමසුම මේ සමගින් අවසන් වෙනවා. මෙම පුවත් පිළිබඳව තවත් සවිස්තරාත්මක තොරතුරු දැන ගැනීම සඳහා lankadeepa.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබ සැමට සුබ සන්ධ්‍යාවක්.